දැන් මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුන්නා මැතිවරණය සඳහා වෙන් කළ තියෙන මුදල් වෙනත් කටයුත්තකට භාවිතා කරන්න බෑ කියලා. හැබැයි එහෙම කිමින් අදහස් කරන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියනවා කියලා මැතිවරණයට මුදල් දෙන්න කියලා. මොකද නියෝගයේ පොඩි වෙනසක් තියෙනවා. මුදල් දෙන්න කියලා නෙමෙයි කියලා තියෙන්නේ මැතිවරණය සඳහා වෙන් කරපු මුදල් වෙන දෙයකට පාවිච්චි කරන්න එපයි කියලා. ඒතර රජයට ඕනලාක කියන්න නිදහසට කාරණයක් තිබෙනවා. මුදල් නැහැ. මුදල් වෙන් කළ තිබෙනවා තමයි. නමුත් මුදල් නැහැ. ඒ නිසා දෙන්නට විදියක් නැහැ කියලා. ඉතින් මේ ගැන සාකච්ඡා කරලා මේ ඇත්තටම මැතිවරණයට අවශ්‍යතාවත්ම සුළු මුදලක් මේක මහා හොයන්න මහා අමාරු මුදලක් නෙමෙයි කියලා පෙන්වා දීම සඳහා තමයි පහුගිය දවස් පුරාම අපි උත්සාහ කරේ මේක රටට දැනුවත් කරන්න රජයට මේක පිළිගන්නත්. රජය මේක නොදැන කරන දෙයක් නෙවෙන්නේ. මේ දැන දැන තමයි මේ රජය මේ බොරුව කරන්නේ සල්ලි නැහැ කියලා. ඉතින් දැන් පහුගිය දවස් දින දෙකකට කලින් මැතිවරණ කොමසාරිස්වරයා කැඳෙව්වා මේ මැතිවරණ සම්බන්ධ ප්‍රධාන නිලධාරීන් සියලු දෙනාම සාකච්ඡාවකට. පොලිස් ප්‍රතිතුමා, මුද්‍රණාලය ප්‍රතිතුමිය සහ මේ භාණ්ඩාගාර ලේකම්තුමාව. ඒතර භාණ්ඩාගාර ලේකම්තුමා නැතුව මේ ප්‍රශ්නෙට විසඳුමක් ඇත්තෙම නැහැ. මොකද එතුමා තමයි කියන්න ඕනේ අප්‍රේල් 25 වෙනිදා මේ මැතිවරණේ තියන්නට ඊට පෙර තැපැල් ඡන්දේ තියන්නට මුදල් දෙන්නට පුළුවන්ද කියලා. පොඩි මුදලක් දැන් ඉල්ලලා තියෙන්නේ. මම හිතන්නේ බිලියන 1.1ක් වගේ මුදලක් තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් මිලියන 1100ක් විතරයි. ඉතින් මේක මේ සාකච්ඡාව පවා රජය බාධා කරා. එදාම ජනාධිපතිතුමා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් බදාදා තියෙන තිබිච්ච රැස්වීම අඟහරුවාදාට කලින් කැඳවලා ඒ මැතිවරණ කොමිසමට භාණ්ඩාගාර ලේකම්තුමා යන එක වැළැක්වුවා. ඉතින් මේ තරම් පහත් තත්වයකට අද රජය පත් වෙලා තිබෙනවා. අයියේ අයියෝ අම්මා රට ගිහින් ආවා විතරයි කාර් එකකුත් අරගෙන එන්න ලුකලේකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලි ඉව්වේ බැංකුවටනේ මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පණිවිඩයක්